ആർത്തിക വിതരക്കുന്നേ അപ്പേ സമാജ ജീവിത അപ്പേ അൾത്വർദ്ധന കൂൺ മാ കിട്ടി വചന അക്കിയന്ന അപ്പേ വിശേഷം മേലെ ഔർദ 150 സെ ലൈം കാമറി ജീവത്തിന വത്തെ വെട കരണ അപ്പേ തരുണി സ തരുണയകന മുഖത സിദ്ധി വിതിബി അപ്പേ മി വത്തു ഗണനാവ ഗമൻ കരത ലൈം കാമർ ലൈൻ നേ കാമറ ഗണനാവ കപി ഗീല തേബി ലവില്ല തിബിന മുഖത അത ഔർദ 150 സെ മേരട ജീവത്തിന പുറവശ്യം ഇന്ന ඔවුන් මේ රටේ ඉපදෙන්නේ මේ රටේ ආර්ථිකයට දායකත්ව සපයනවා තේවත්තත් එක්ක පොරබදල මේ රටේ මියදෙන්නේ මේ රටේ ඉපදෙනවනම් මේ රටේ ආර්ථිකයට දායකත්ව සපයනවනම් මේ රටේ මහ පොළොට පස් වෙනවනම් මේ මිනිස්සු අපේ මිනිස්සු නෙවෙයි හැබැයි අද වතුකරේ ජනතාව ජීවත් වෙනවා Tamanට කියලා බිම් අඟලක් හිමි නැති වතු රෝහලෙන් ඔය මොනවාරි පෙති ටිකක් දෙන Watte parak gaman karan beri. Vesikiri paddhatiyak nisipardi neti. Daruwanta honda adhyapanayak neti. Visala jana prajawa me ada watu kare jeevath wenawa. Un apema sahodara janathawan nemeida apima nemeida. Me rate ipadenawana. Me rate aarthikaya daayakathwa sapenawana. Me rate mahapolawat ekka me miyadila me rate mahapolawata pohora wenawana. Apema rate minissu. හැබැයි ඔවුන් දිහා බලන්නේ කොහොමද? ඔවුන් ආර්ථික වශයෙන් විතරක් නෙමෙයි පීඩාවට පත් වී තිබෙන්නේ. ඔවුන්ට සමාජ ජීවිතයක් නැහැ. සමාජ පිළිගැනීමක් නැහැ. කොළඹ හෝටලෙක වේටර් වැඩේ කරන්න පිංගම් හොදන්න කෙනෙක් නැත්තම් හැටන් පැත්තෙන් කොල්ලෙක් නැද්ද හොයාගන්න හෝටලේ වැඩට? ඒකනේ වත්තේ දරුව හැදෙන්නේ කොළඹ හෝටල්වල පිංගම් හොදන්නමද? කොළඹ ගෙදරක අතුපතු ගන්න කුස්සිය වැඩ කරගන්න දරුවා බලා ගන්න ඉවුම් පිහුම් කරන්න තරුණියක් නැත්තම් තලවකැලේ පැත්තේ දන්න කෙනෙක් නැද්ද දෙමළ කෙල්ලක් හොයාගන්න වත්ත කෙල්ලක් හොයාගන්න වැඩට මේ මොන විදිහටද එනිසා ඔවුන් අපේම සහෝදරවරුන් සහෝදරියන් නෙවෙයිද ඔවුන්ට අද හිමි වී තිබෙන ආර්ථික වශයෙන් කඩාවැටු ජීවිතයක් විතරක් නෙවෙයි ඔවුන්ට සමාජ ජීවිතයක් නෙවෙයි සමාජ පිළිගැනීමක් නැහැ සමාජ ගරුත්වයක් නැහැ ඔවුන්ට හිමි රැකියාව බවට පත් වී තිබෙන්නේ හෝටලේ රස්සාව ඔවුන්ට හිමි රැකියාව බවට පත් වී තිබෙන්නේ ගෙදර යුම්පීම් කරන එක අතුපතු ගන්න එක සාධාරණ ඒ පුරවැසියන් හොඳ ජීවිතයක් ඕනේ නැද්ද අපි හදන්න ඕනේ ඒගොල්ලන්ට හොඳ සමාජ ජීවිතයක් ආර්ථික ජීවිතයක් විතරක් නෙවෙයි සමාජ ජීවිතයක් හදන්න ඕන ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න ඕන විශාල ලෙස බීමත් භාවයට ඇබ්බැහි වී තිබෙනවා ගොඩාක් മന്ത്രിවරු ඇමතිවරුන්ට මේ පළාතේ බාර තිබෙනවා ලංකාවේ වැඩිම ප්‍රතිශතාත්මක මත්පැන් පෑන තියෙන නූරෙලි දිස්ත්‍රික්කේ නේද කෙසඟ වෙච්ච සිරුරු රොටියයි ලුණු මිරිසුයි කාලා ගෙස්ට් රැඩි සදාගත ජීවිත කෙසඟ වුණු ජීවිත ගැබිණි අම්මා ඉන්නවා ලේහිකකමි දරුවා ඉන්නවා මන්ද පෝෂණී තරුණයා ඉන්නවා නූගත් භාවී තරුණී ඉන්නවා විරේකියාවේ මොකද මේ වෙලා තිබෙන්නේ වෙනස් කරන්න ඕනේ නිසා අපි ඉස්සර මේ ඛේද වාචක අපි දකිමින් තිබෙනවා ඔබ වත්තකට ගියොත් ඒ ඛේද වාචකේ දකින්නේ නැද්ද වත්තකට ගිහපුවම කුඩා ළමයි විශාල ප්‍රමාණයක් රැස් වෙනවා රැස් වීම දිහා බලන්න හිසකෙස් පැලිලා හම පැලිලා මූණ වියලි සිනා පොදක් නැති වියලුණු ළමාල අපිටින් අපි වත්තේ දකින්න අපේම දරුවන් නෙවෙයි ඔබ ගිහිල්ලා බලන්න ඇඟට හරියමං වස්ත්‍රයක් නැති කකුලට සෙරෙප්පු දෙකක් නැති නාවර පෙරාගත් දරුවෝ දකින්න මට මතකයි එක සැරයක් මම මේ නූරේලි ඉඳන් යනකොට නූරේලි මේ අර අපි මෙහෙම වන්දුක් බහිනකොට නේද මෙතනින් ගොටුකොළ ඔය ඇලක තියෙන ගොටුකොළ කඩාගෙන ඇවිල්ලා විකුණනවා අපි එක ගන්නේ නැත්තම් ඊළඟ වාහනේ මෙහෙම රවුමුට නේ දරුවා පල්ලෙමින් බැහැලා ආයෙ කොටු මිටි කොටුකොල මිටි අල්ලන් ඉන්න පාසල් වයසේ දරුව ඔබට හම්බෙලා නැද්ද මොකද ඇලකින් දොලකින් කොටුකොල මිටි කඩාගෙන ඇවිල්ලා නේද අර වංගුවේ උඩ ඉන්නවා එතරින් ජීප් එකට නේද වාහනෙට මේ කොටුකොල මිටි අල්ලනවා එතරින් ගත්තේ නැත්තම් ආයෙ දුවගෙන යනවා පහලට ආයෙ අල්ලනවා මොකද මේ වෙලා තියෙන්නේ අපේ රටේ දරුවෝනේ
මෙහෙම ජීවිතයක් අපේ රට එක දරුවෙක් හරි ගත කරන්න ඕනද? එහෙම ගත කරන්න ඕන රටක් නෙවෙයි මේක. ඒ නිසා විශේෂයෙන්ම අපේ වතුකරේ ජීවත් වෙන ජනතාවගේ ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය අනාගතය පිළිබඳ මුළු විශ්වාසයෙන් කඩාවැටු රටක් අපි ඉස්සරහ තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපි කාටවත් අත්තරින් බැරි සමාජ වගකීමක් තිබෙනවා. අපි කාටවත් අත්තරින් බැරි යුතුයකමක් තිබෙනවා. ඒ මොකක්ද? මේ දීර්ඝ කාලයක් මේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය, දීර්ඝ කාලයක් අනුගමනය කළ මේ දේශපාලන ප්‍රතිපත්තිය විසින් අපේ රටේ පුරවැසියන්ට ජීවිත අහිමි කරලා තිබෙනවා. මිනිස්සු හප බවට පත් කරලා තිබෙනවා. තෙතමනයක් නැති, හිනාවක් නැති, නේද? රසවින්දනයක් නැති කේදෑරි මිනිස්සු, ලේහිදුරු මිනිස්සු, ඇස් යට කීප මිනිස්සු, හිසකෙස් පැලුණු මිනිස්සු, නාවර පෙරණු මිනිස්සු, හම පැලුණු මිනිස්සු, දරකෝටු වගේ වියලි කකුල් තියෙන මිනිස්සු අපි ඉස්සරහට ඉන්නවා. මෙහෙම රටක් අපිට ඕන නම් මේක වෙනස් කරන්න ඕන.